රුක්ෂාන් බෙල්ලන කියන පුද්ගලයා සමග සාකච්ඡාවක් කරනවා. ඒතර අපිට ඔයාලා බලද්දි දැනගන්න ලැබිලා තියෙනවා මේ රුක්ෂාන් බෙල්ලන කියන පුද්ගලයාට වෛද්‍යවරුන් ලියාපදිංචි කරන ප්‍රධාන පරිච්ඡේදය වෙන සෙක්ෂන් 29 යටතේ මේ පුද්ගලයා ලියාපදිංචිලා නැහැ. ඒතර අපිට පේන තියෙන එක තමයි කේලේ රම්බුක්කල් ඇමතිවරයා තමන්ගේ කැබිනට් ඇමතිවරයෙක් ලෙස තමන්ට තියෙන ඒ බලය කුමක්ද කියන එකවත් තමන් සාකච්ඡා කළ යුත්තේ කා සමගද කියන එක ගැනවත් අවම ප්‍රමිතියකවත් පිටින් නැතුව ඉතාම පහළ මට්ටමකට ඇද වැටිලා මුරුත්තිට්ටු හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් යුත් ඒ හෙද සංගම් සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් හෙද සංගමයක සභාපතිගේ අනුශාසකත්වයෙන් යුත් වෛද්‍ය සංසදයකට සාකච්ඡා ලබා දෙනවා. අදාළ බෙල්ලන නැමැති පුද්ගලයා පෞගිය කාලයේදී මාධ්‍යවලත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවලටත් සාක්ෂි ඉදිරිපත් වුණා. ජාතික රුධිර පරීක්ෂණ මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා හින්දැත්ති. එයි රුධිර කොටස් සමාගම් වලට ලබා දෙද්දී අයථා ගනුදෙනු සිදු වුණා කියන චෝදනා ලැබලා ඒ චෝදනා සම්බන්ධයෙන් විමසද්දී මේකට ඔහු විතරක් නෙමෙයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාත් සම්බන්ධයි කියලා ප්‍රකාශ කරපු පුද්ගලෙක්. ඒතර එහෙම සාක්ෂි සමාජ මාධ්‍ය ජාලවල සහ මාධ්‍යවල ප්‍රසිද්ධ මාධ්‍යවල පළ වුණා. ඒතර අපිට තියෙන ප්‍රශ්න තමයි මෙහෙම අයථා ගනුදෙනු කරන පුද්ගලයින් එවනම් තමයි අයථා ගනුදෙනු කරන පුද්ගලයින් ලෙස හංවඩු ගැහුණු එහෙම නැත්නම් එහෙම මාධ්‍යවල ප්‍රචාර වෙච්ච පුද්ගලයෝ ආශ්‍රය කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ දරන්නේ ඇයි කියන එක. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධයෙන් යම් යම් ගනුදෙනු සම්බන්ධ චෝදනා එල්ල වෙන මොහොතක මෙවැනි පුද්ගලයන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලං කර ගන්න තරම් පහත් මට්ටමකට සෞඛ්‍ය අමාත්‍යවරයා වැටිය යුතු නැති බව තමයි අපේ අදහස. හැබැයි සෞඛ්‍ය අමාත්‍යවරයා හිතනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශය කරද්දී ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න ඕනේ මෙවැනි චෝදනාවට ලක් වෙච්ච ඒ සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙන පුද්ගලොත් එක කියලා ඒක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තෝරා ගැනීම. හැබැයි ඒක රටේ ජනතාවගේ තෝරා ගැනීම නෙවෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයාට තේරෙන්න පොඩි කාලයක් ගත වෙයි.